හොඳයි. ඉතින් මගේ dual monitor setup එක බලන්න ඉති කියලා මම හිතනවා. ඉතින් මේ guide එක triple monitor setup එකට. ඉතින් triple monitor setup එකක් අපි mainly use කරන gaming වලට. ඉතින් අපිට පුළුවන් middle monitor එකේ primary display එකේ වගේම දෙපැත්ත දෙකේ secondary displays වල පොඩි shadow එකක් වගේ game එකකට ගන්න. ඉතින් අපි බලමු කොහොමද gameplay එක වෙන්නේ කියලා. ඉතින් මම මේක use කරන monitors තුනක්. ඉතින් දෙකක් Dell අනිත් එක Asus. ඉතින් ওই විදිහට තමයි setup එක තියෙන්නේ. අපි දැන් බලමු මේක fix කරගෙන කොයි වගේද triple monitor setup experience එක කියලා. හොඳයි. ඉතින් මේ setup එකෙත් අපිට කරන්න තියෙන්නේ හොඳ graphic card එකක් අරගෙන monitors තුනක් අරගෙන මේ monitors තුනේ cables මේ graphic card එකට අයි කරගන්න. ඉතින් මෙතනත් පිළිවෙලක් නැහැ. අපිට පුළුවන් ඇතුළේදී පස්සේ මේක configuration එක කරගන්න. හරි, ඉස්සලාම අපි desktop එක right click කරලා display settings වලට ගිහින් මේ විදිහට මේකේ monitors තුනේ පිළිවෙල හදා ගන්න ඕනේ. ඉතින් පිළිවෙල හදනකොට අපිට පුළුවන් මෙතන identify දාලා කොයි විදිහට තියෙන්නේ කියලා බලා ගන්න. ඉතින් 1යි 2යි මාරු වෙලා තියෙනවා කියලා පේනවා. ඉතින් 1 දාලා 3 මැද්දට දාලා 2 දානවා. ඉතින් හරි. ඊට පස්සේ මේ විදිහට කරාන පස්සේ මම මැද monitor primary විදිහට දෙනවා. ඊට පස්සේ apply කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ window එකක් open කරලා මේක හරි විදිහට වමට දකුණට යනවාද කියලා බලන්න. මම මේකට use කරන්නේ GTX 1070 එකක්. ඉතින් මම මේක පෙන්නනවා Nvidia control panel එකෙන් කොහොමද මේ setup එක කරගන්නේ කියලා. ඉතින් මෙතන 3D settings වල අපිට පුළුවන් configure surround වලට ගිහිල්ලා span space on කරලා ඊට පස්සේ configure start එකට යන්න. ඊට පස්සේ අපිට මෙතන topology එක තෝරන්න වෙනවා. ඉතින් මම මේකට 1/3 use කරනවා monitors 3ක් එකක් විදිහට යුස් කරන හින්දා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ monitors 3 තියෙන පිළිවෙලට ටික් කරන්න. ඉතින් 2 3 1. ඔය විදිහට select කරන පස්සේ මෙතන resolution ගන්න වැටෙනවා. ඊට පස්සේ refresh rate එක වැටෙනවා. ඉතින් ඊට පස්සේ පුළුවන් අපිට මෙතන bezels අතර පරතරය අඩුද වැඩිද කරගන්න. මේ විදිහට අපිට අගයක් දීලා අපිට පුළුවන් මේක හරිද කියලා බලාගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ enable surround දාන්න. ඉතින් මේක click කරාට පස්සේ ටික වෙලාවකින් monitors තුන හැදිලා අපිට තනි monitor එකක් විදිහට මේක පෙන්නවා. ඉතින් මේ හැදිලා තියෙන වෙලාවට අපි screenshot එකක් ගහුවොත් මේ resolution එකේ තනි resolution එකක් විදිහට අපිට දිග image එකක් ගන්නත් පුළුවන්. හරි, මේ විදිහට setup එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් game එකට යන්න. ඉතින් game එකට ගිහිල්ලා අපිට මේකේ resolutions හදා ගන්න වෙනවා. ඉතින් Rise of the Tomb Raider එකේ අපිට පුළුවන් කලින් මේ resolutions හදා ගන්න. ඉතින් resolution වලට ගිහිල්ලා අපිට පුළුවන් වැඩිම resolution එකේ surround දාන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ game එක on කරන්න. කොහොමත් මැදක් වෙනකන් යන්නේ තනි monitor එක, يعني middle monitor එක ගොඩක් ලාවට. ඉතින් මේ විදිහට ගියාට පස්සේ load වුණාට පස්සේ අපිට පුළුවන් monitor තුනේම මේ game එක බලා ගන්න. හොඳයි, මේ game එකේ medium settings වල තමයි තියෙන්නේ. ඉතින් මේ color difference එක අපිට පුළුවන් Nvidia control panel එකෙන් හදා ගන්න. ඉතින් මම මේක දැන් කරලා පෙන්නන්නේ නැහැ. මොකද මේකට ගොඩක් කරාට මම recommend කරන්නේ same brand same model monitors තුනක් ගන්න කියලා තමයි. ඉතින් ඔය දෙන අපිට පුළුවන් game play එක කරන්න. ඉතින් මේකේ medium settings වල FPS 45ක් විතර එනවා මේ game එක surround resolution වලදී. හරි, ඉතින් ටිකක් හොඳ graphic card එකකුත් අපිට අවශ්‍ය වෙනවා මේ triple monitor setup එකට. ඉතින් ඔය දෙන තමයි triple monitor setup එකේ configuration එක වෙන්නේ. හොඳයි, ඉතින් monitors 3ක් එවැගේම graphics card එකක් තියෙනවා අපිට පුළුවන් මේ වගේ triple monitor setup එකක් හදාගන්න. ඉතින් මේ වගේ දෙයක් කරනකොට ගැටලුවක් මතුනොත් ඔයගොල්ලන්ට පුළුවන් Ruwan Tech Facebook page එකට message එකක් දාලා ඒක ගැන අහන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න, මේ වගේ videos ඉස්සරහට බලන්න, ඒ වගේම මාගේ social media follow කරන්න පුළුවන් Facebook, Twitter, Instagram, Google+. තවත් අලුත් video එකකින් මන්ටම හම්බෙමු.